ආයුබෝවන් කියලා අදත් ආදරෙන් පිළිගන්නවා මගේ ආදරණීය දුවල පුතාලා සියලු දෙනාවම අපි ගණිත පාසල ඔන්ලයින් ඉගැන්වීම් පාඩම් මාලාව යටතේ අද සාකච්ඡා කරනවා සංයුක්ත තල රූපවල පරිමිතිය හොයන්නේ කොහොමද කියලා මේ පාඩම ගොඩක්ම වැදගත් වෙන්නේ අපේ නමේ ශ්‍රේණියේ දුවල පුතාලාට ඊට අමතරව සංයුක්ත තල රූපවල පරිමිතිය පිළිබඳව මූලික කරුණු අවබෝධ කරගන්න 10-11 ශ්‍රේණිවල දරුවන්ට මේ වීඩියෝව ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. ඉතින් වෙනද වගේම ඔයා මේ වීඩියෝ එක බලනවා නම් ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. අපි බලමු සංයුක්ත තල රූපවල පරිමිතිය. මෙන්න තියෙනවා සංයුක්ත තල රූපයක්. මේක ගොඩ නැගිලා තියෙන්නේ අර්ධ වෘත්ත දෙකක් එකට එකතු වීමෙන්. විශාල අර්ධ වෘත්තයක් සහ කුඩා අර්ධ වෘත්තයක් එකට එකතු වෙලා මේ සංයුක්ත තල රූපය නිර්මාණය වෙලා තියෙනවා. මේකෙදි පරිමිතිය හොයනකොට අපි මුලින්ම හොයනවා විශාල අර්ධ වෘත්තයේ ඡාප දිග. මෙතන තියෙනවා විශාල අර්ධ වෘත්තය අපි හොයන්න ඕනේ මෙයාගේ ඡාප දිග. අර්ධ වෘත්තයක ඡාප දිග හොයන සූත්‍රය ඔගොල්ලෝ දන්නවා මතකයිද? භාගයයි 2πr. මේ සූත්‍රය ලියලා මේ සූත්‍රයට අපි ආදේශ කරනවා. මෙතනදී අපි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ අරය යෙදීම පිළිබඳව. මේ විශාල අර්ධ වෘත්තයේ අරය අපි හොයාගන්න ඕනේ. අපිට මෙයාගේ විෂ්කම්බය නම් හොයාගන්න පුළුවන්. මෙතන 7 නම් මෙතනත් 7යි මෙතනත් 7යි. මම මේ තැන් දෙකට 7 බැගින් යොදා ගන්නවා. එතකොට අපිට පේනවා මේ විශාල අර්ධ වෘත්තයේ විෂ්කම්බය 7^3 21ක් වෙනවා. මෙයාගේ අරය ලබා ගන්න නම් විෂ්කම්බය වෙන 21 බෙදන්න ඕනේ දෙකෙන්. එහෙනම් අපි මේ සූත්‍රයට ආදේශ කිරීම ටික කරනවා. දෙකෙන් එක එහෙම්මමයි 2 එහෙම්මමයි 5 වෙනකොට ඔයගොල්ලෝ දන්නවා 7^22 ආදේශ වෙන්නේ අරය විෂ්කම්බය වන 21 බෙදීම 2. ඊළඟට අපි මෙයව සුළු කරගන්න ඕනේ. ඔයගොල්ලෝ දන්නවා මෙතන තියෙන භාග සංඛ්‍යා ටිකක්. භාග සංඛ්‍යා ගුණ කිරීමේදී හාල හරය සහ ලවය අපිට කැපෙනවා නම් කපන්න පුළුවන්. එහෙනම් අපිට මෙතනදී කපා ගන්න පුළුවන් 2^2 1 2^2 1 හාල හරය සහ ලවය. ඊළඟට මේ 7 සහ 21 අපිට සුළු කරන්න පුළුවන් 7^7 1 21^7 3. ඊළඟට මේ 2 සහ 22 සුළු කරගන්න පුළුවන් 2^2 1 22^2 11. එතකොට යට එනවා හරය වශයෙන් 1^1 1^1 යට හරය වශයෙන් එනවා 1, උඩ එනවා 3^11 33 කියලා. එතකොට 1^33 කියලා එනවා. සාමාන්‍යයෙන් යට එකක් එනවා නම් අපි ඒක ලියන්නේ නැහැ. එහෙනම් මෙතනදී අපිට විශාල අර්ධ වෘත්තයේ ඡාප දිග 11^3 33 කියලා ලබා ගන්න පුළුවන්. ඊළඟට අපි හොයන්න ඕනේ මෙතන තියෙන කුඩා අර්ධ වෘත්තයේ ඡාප දිග. අර්ධ වෘත්තයක ඡාප දිග හොයන සූත්‍රය ඔගොල්ලෝ දැන් දන්නවා භාගයයි 2πr. මෙතනදිත් අපි සැලකිලිමත් වෙන්න ඕනේ කුඩා අර්ධ වෘත්තයේ අරය පිළිබඳව. කුඩා අර්ධ වෘත්තයේ විෂ්කම්බය 7යි අරය. එහෙනම් අපිට යොදන්න පුළුවන් විෂ්කම්බය වෙන 7^2. මේ සූත්‍රයට අපි ආදේශ කිරීම කරනවා 2^1 ඒ විදිහටමයි 2 එහෙම්මමයි 5 වෙනුවට 7^22 r හෙවත් අරය වෙනුවට 7^2. දැන් මෙයව සුළු කරනකොට අපිට පුළුවන් හාල හරය සහ ලවය කපන්න 2^2 1 2^2 1. ඊළඟට මේ 7 සහ 7 අපිට සුළු කරගන්න පුළුවන් 7^7 1 7^7 1. නැවත අපිට පුළුවන්
මේ දෙක සහ 22 සුළු කරගන්න දෙකට දෙකේ y කායි 22 ට දෙකේ y 11යි මෙතනදි යට එනවා එක් වරක් එක එකයි එක් වරක් එක එකයි යට එනවා එක උඩ එනවා 11 වරක් එක 11යි කියලා එහෙනම් යට එන එක අපි ලියන්නේ නැහැ උඩ එන 11 විතරයි අපි ලියන්නේ අපිට ලැබෙනවා කුඩා අර්ධ වෘත්තයේ චාප දිග සෙන්ටිමීටර් 11යි කියලා දැන් අපි මේ මුළු රූපේම පරිමිතිය හොයන්නයි හදන්නේ ඊළඟට ලියනවා සංයුක්ත තල රූපයේ මුළු පරිමිතිය මේ මුළු සංයුක්ත තල රූපයේ පරිමිතිය හොයනකොට අපිට ලැබිලා තියෙනවා විශාල අර්ධ වෘත්තයේ චාප දිග 33යි කියලා කුඩා අර්ධ වෘත්තයේ චාප දිග අපිට ලැබිලා තියෙනවා 11යි කියලා මේ මුළු සංයුක්ත රූපයේ පරිමිතිය හොයනකොට 11යි 33යි විතරක් එකතු වෙලා හරියන්නේ නැහැ මේ දෙපැත්තේ තියෙන අගයන් දෙකක් එකතු වෙන්න ඕනේ එතකොට 33යි 11යි මෙතන 7යි මෙතන 7යි කියන මේ අගයන් ඔක්කොම එකට එකතු කරපුවාම අපිට සංයුක්ත රූපයේ මුළු පරිමිතිය ලැබෙනවා 33 විශාල අර්ධ වෘත්තයේ චාප දිග 11 කුඩා අර්ධ වෘත්තයේ චාප දිග මෙතන 7යි මෙතන 7යි 14යි මේ ඔක්කොම එකට එකතු කරපුවාම මේ සංයුක්ත රූපයේ මුළු පරිමිතිය 58යි සෙන්ටිමීටර් මම හිතනවා ඕගොල්ලන්ට අද ගැටලුව විසඳන ආකාරය හොඳින් අවබෝධ වෙන්න ඇති කියලා ඉතින් වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් කරන්න අමතක කරන්න එපා ඔයගලන්ට මොනව හරි ගැටලු තියෙනවා නම් යටින් කමෙන්ට් කරන්න ඊළඟ දවසේ තවත් වීඩියෝ එකකින් හමු වෙමු